අපි ඊයේ දවසේ දකින්නවා මේ රටේ අග්‍රාමාත්‍යතුමා ජනතාවේ ඉදිරියේ විශේෂයෙන්ම හම්බන්තොට ජනතාවේ ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරන බොරු ටික ගැන කතා කරන්න ඕන කියලා හිතුවා මම මේ කතාව කරනකොට මම විශාල වශයෙන්ම ජනතාවගෙන් බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම කන් දෙන්න ඇත්ත නැත්ත තීන්දුව කරන්න ඕගලන් මේ රටේ අගමැතිවරයෙක් මේ වගේ බොරු කියන්න පුළුවන්ද කියන එක මම දන්නේ නැහැ මම නීතිය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන එකත් මම දන්නේ නැහැ හැබැයි ජනතාවට පිස්සු කියලා එයා හිතාගෙන කියනවද එහෙම නැත්නම් ජනතාව මෝඩයි කියලා එයා හිතාගෙන කතා කරනවද කියන එක කවුරුත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ තමුන් දිගින් දිගටම රාජපක්ෂලාගෙන් රැවටිච්ච ජනතාව තවදුරටත් රැවටිලා දිනවා ඒ නිසා තමයි ලක්ෂ 89ක් ඡන්ද දුන්නේ මේ මැතිවරණේ තීර්ණාත්මක මැතිවරණයක් මේ තීර්ණාත්මක මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය අග්‍රාමාත්‍යතුමේ ප්‍රකාශ කරනවා දැන් කලබල වෙලා තියෙනවා බුද්ධි අංශෙන් කියලා තියෙනවා ආසන 90යි හම් වෙන්නේ 3න් දෙකක් උත් නැහැ දිනා ගන්නත් බෑ කියලා කිව්වම අප්සෙට් ගහලා ඉන්නේ දැන් එයා අප්සෙට් ගැහිල්ලට කටේ තියෙන ඉතේ තියෙන බොරු ඔක්කොම තමයි ප්‍රකාශ සාමාන්‍යයෙන් බොරු තමයි කියන්නේ ඒක ඒක මං හිතන්නේ උපන් ඇටි ඒ නිසා තමයි ඒ දිගින් දිගටම බොරු පදේමයි ගහන්නේ පුළුවන් නම් මේක මම කියනේවා වැරදි නම් එතුමාට මාත් එක්ක විවාදයකට එන්න බං අපේ නායකයා සජිත් ප්‍රේමදාස උඟක් උසස් එතුමාට විදිය එතුමාගේ කල්පනාවටත් එතුමාගේ කතා කරන ශෛලියටත් මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පොඩි වැඩි ඒ නිසා මම ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ එයා ප්‍රකාශ කරන සියලු දේවල පොඩි විවාදයකට එතුමාත් පක්ෂ නායකයෙක් මමත් පක්ෂ නායකයෙක් නේ පොඩි විවාදයකට අපි යන් ජනතාව පෝටුගාරයට මේක තරහා යන්න පුළුවන්. හැබැයි මේ තරහා ගන්න වැඩක් නෙවෙයි. මේ රටේ අනාගතයේ මේක. මේ රටේ අනාගතය විතරක් නෙවෙයි අපේ දූ දරුවන් ජීවත් වෙන්න ඕන මේ රට උගස්තියලා විකුණලා යන්න දෙන්න බෑ රාජපක්ෂලට. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට අරවලා අර ඇටනම ඡන්ද ගත්ත විදියටම ජනතාව නොමග ඇහැරලා ජාතිවාදී අන්තිවාදී ඒක කතා කරගෙන කරගෙන ඇවිල්ලා දැන් ඕක විකිනෙන්නේ නැහැ. දැන් සිංහල ජනතාව තේරුම් ගත්තා මේ බොරුව ගෙනියන්නේ කියලා මෙයා. මේ බොරුවට තිත තියන්න ඕනේ. ඒ නිසා මේ බොරුවෙන් ඉඳා රැවටිච්ච උඟාක් විරිස් මේ මැතිවරණයේදී පේන්නත් නැහැ. මේගොල්ලන් වෙනුවෙන් බෙරියන් දීපු උදවිය අද කතා කරන්නේ නැතුව නිශ්ශබ්දව අද මහානායක ස්වාමිනාංශයා කියපු දේ අහලා සද්ද නැතුව ඉන්න එක අපි අත්ත වශයෙන්ම ප්‍රශංසා කරන්න ඕනේ. දැන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා කියනවා අම්බන්තොට වරාය මුං වික්කා. විකුණලා සල්ලි කොයිද ගෙනිච්චේ කොයිද දැම්මේ කියලාවත් අපි දන්නේ නැහැ. එතකොට මෙතුමාව මේ රටේ අග්‍රාමාත්‍ය කෙනෙක් කරන්න පුළුවන්ද ආපෞසරයක් කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. තොනි මෙයා නායකයෙක්ද කියන ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. මෙයාට සිය බුද්ධියේ කල්පනාව නැති වෙලාද කියලාත් මිනිසු හිතෙනවා. ඒ කියන්නේ වැදගත් පුද්ගලෙක් අග්‍රාමාත්‍ය ධූරේ දරන පුද්ගලෙක් අද ඇවිල්ලා මාදී ඉස්සරහා ජනතාව හම්බන්තොට ජනතාව විශේෂයෙන්ම ඒගොල්ලන්ට රැවටිච්ච ජනතාව ඉදිරියේ තවත් ඒගොල්ලන්ව මෝඩයා කරනවා තමුන්නාන්සලා දන්නවද? හම්බන්තොට වරාය මුං විකුණලා කෑවා මුං විකුණලා සල්ලි ටික කොයිද දැම්ම කියලා දන්නේ නැහැ කියලා කියනවා අනේ මම හාන්නේ මේ ජනතාවගෙන් තමුන්නාන්සේගේ කෙනෙක් කවුරුත් හිටියේ නැද්ද නැගිටලා හාන්න තමුන්නාන්සේ බලයට පත් වෙලා දැන් කොච්චර කල්ද කියලා නොවැම්බර් මාසේ පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට බිලියන 1.4ක් ඩොලර් බිලියන 1.4ක් ආපු තැනයි ගිය තැනයි දන්නේ නැති රජයක් ඇදින මහින්ද රාජපක්ෂ රජා ජනාධිපතිමාගේ රජය දැන් පත් වෙලා තියෙනවා. දැන් මේක ඇත්ත කතාව අපි අහමු. මොකද මේ ඇත්ත කතාව? ඇත්ත කතාව තමයි අනවශ්‍ය දෙයක් කරපු මහින්ද රාජපක්ෂ. දැන් ඊයේ ප්‍රකාශ කරනවා
තමුන්නාන්සේලා දන්නවා මම වරායක් ඇද්දා ඇදුවා ඒක චීනෙට දුන්නා මම ඇදුවා ගුවන්තොටු පොලක් ඒක ඉන්දියාවට දෙන්න කතා කරගත්තා මම සූර්යව ක්‍රිකට් ස්ටේඩියම් ගත්තා එක මිනිහෙක්වත් ක්‍රිකට් ගහන්න උතන්ට ඉන්නේ නේ මං උතනම කොන්ෆරන්ස් හෝල් එකක් ඇදුවා කවුරුත් කොන්ෆරන්ස් දාන්න ඉන්නේ නේ මේ ඔක්කොම තමුන්නෙන් කෙරුවයි කියලා කියන්නේ ඒ ජනතාව අහන්න ඕනේ ඔය හාබර් එකෙන් ඔය එයාපෝට් එකෙන් ඔය ක්‍රීඩාංගණයෙන් ඔය එකට පස්සේ එතනටම ගෙනලා දාන්න ගියලු බන්දනාගාරේකුත් ඒක මම තව තැනකට මාරු කරලා දැම්මා දැන් මේ ජනතාවට තවත් රවට්ටන්න අලුත් කතාවක් කියනවා දැන් මේ වෙනකොට කට්ටියක් ඇවිල්ලා මගේ පුතා නාමල්ත් එක්කයි මගේ අයියා චමල්ත් එක්කයි කතා කරනවා අක්කර 450ක් හම්බන්තොටින් දෙන්න මොකද ඖෂධ ෆැක්ටරියක් දාන්න තවත් කට්ටියක් ඇවිල්ලා සාකච්ඡා කරනවා උතන හම්බන්තොට මොතමයි ඉල්ලන්නේ ඒගොල්ලන්ට රබර් ෆැක්ටරියක් දාන්න හැබැයි මේක මේමයි අපේ පරිසරයට මොනාරි වෙනවනම් ඒව වාලා දාන්නත් අපි සූදානම් මේක මොකද කියන්නේ ජනතාවට ළඟදි මේ දෙක එනවා පුතේ උඹට මම කියලා තියෙන්නේ කියලා කියන්න තමයි ඒ ලෑස්ති වෙන්නේ ඒක තමයි ඒ ලෑස්තිය ජනතාව පුදුම පරිස්සමෙන් ඉන්නෝනේ මෙයාගේ කතා වලින් කියන්නේ මේක රීවයින් කරලා ආපහු අවුරුද්දකට පස්සේ දානවා මම කියලායි කෙරුවේ කියලා කියයි දැන් මෙච්චර බොරු කියන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා දැන් ඒ බිලියන 1.3ක් වීදම් වුණා චීන වරායක් හදන්න කියලාද නෑ හම්බන්තොට වරායට අම්බන්තොට වරාය සම්පූර්ණ මුදල බිලියන 1.3යි ඩොලර් බිලියන ඒකට එතුමාගේ ගිවිසුමේ තියෙනවා චීනෙන් ණය ගන්නකොට නැව් දාදා කෙනවා කියලා පළවෙනි අවුරුද්දේ ආවේ නැව් 37යි එතකොට මයින්ඩ් ෆේල් මයින්ඩ් එකේ ප්‍රොජෙක්ට් ෆේල් අම්බන්තොට වරාය ෆේල් මේකම තමයි ගුවන්තොටු පොළත් එතකොට ඒක ෆේල් වුණා ඇටියම එතුමාට බැරි වුණා ඒ ගත්ත ණය ටික ගෙවන්න ආපහු ඒ ණය ගෙවන්න බැරුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනතාව වරම දුන්න අවුරුදු 12කට දෙපාරක් 6 6 2ක් දුන්නා අවුරුදු 10න් දාලා දිව්වාගමැතිකම ජනාධිපතිකම අවුරුදු 10 ජනාධිපතිකම දාලා දිව්වා මේ ආර්ථිකයේ අසුර ගන්න බැරුව ලංකාව ඔය වරාය තව දුරටත් තිබිලා තිබුණා නම් මේ රට මේ වෙනකොට බංකොලොත් දැනට තුන් කාලා බංකොලොත් වෙලා තියෙන්නේ බංකොලොත් සම්පූර්ණයෙන්ම ඒක ගෙවන්න බෑ කියලා දැන් ඒ ගෙවන්න එක ගැන අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා ගෙවණ එකේ කොන්දේසිය තමයි ණය වර්ගයේ ගෙවන්න බැරුණා නම් තමුන්නාන්සේ අපිට කරන්න ඕනේ මේක 99 වද්දට දෙන්න ඕනේ කියන ඇග්‍රීමන්ට් එක තියෙනවා මම මහින්ද රාජපක්ෂ මහත්මයා කියන බොරුව මොකද්ද මේ 99 වද්දට දෙන එක අන්තිම පැත්තට අරෝල කිව්වා මුන් එක වික්ක සල්ලි ආවා කොයිද ගියා කියලා දන්නේ නැහැ කිව්වා පළවෙනි වරද දෙවෙනි එක 99 වද්දට ගත්තට පස්සේ ආයත එක ඉවර වෙනකොට ආයත් පාරක් 99 බද්දරම දෙන්න ඕනේ කියලා තව බොරුවක් කිව්වා. සහෝදරවරුනි හොඳට පෑදිල් ලෙස තේරුම් ගන්න මේක. දැන් මේක ගෙවා ගන්න බැරි වුණාම රජේ මාරු වෙනවා යාපාලන රජයකට එනවා. යාපාලන රජේ කවුද ඇමතිවරයා වරාය? පෝටුගාරෙක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පෝට්ටුවයි පෝට්ටු වෙලා ඉන්න වෙලාවේ දැන් ඒ පෝට්ටුවෙන් තරඟ කරන අපේක්ෂක මහින්ද සමරසිංහ තමයි ඇමතිතුමා එතුමා එකටපත් වෙලා ඊට ඉස්සර හිටිය අර්ජුන අර්ජුන ඒකට කැමැත්ත පළ කෙරුවේ නෑලු එතුමාගේ ඌමනායකෙනෙකුට දෙන්න බැරුණ නිසා එයා කැම අසං කරන්න බෑ කියලා කිව්වලු ඒත් මේගොල්ලන් කොහොමාරි 99 බද්දර දුන්නයි කියලා දැන් එයා ප්‍රකාශ කරනවා මේක මහින්ද සමරසිංහ මහත්මය අත්සන් කරපු කිවිසුම මේක අවුරුදු 70කට තමයි දීලා තියෙන්නේ ඒකත් කොහොමද දීලා තියෙන්නේ ජොයින්ට් ඔපරේෂන් එකක් ඒ කියන්නේ ජොයින්ට් වෙන්චර් එකක් කාට තාත්ත චයිනා හාබත් එක්ක
ලෝකෙ වැදගත්ම කම්පනියක් තමයි ඒ චයිනා හාබ කෝපරේෂන්. චයිනා හාබ කෝපරේෂන් එකේ මේ ගිවිසුමේ තියෙන්නේ මොකද? ඒකේ 115ක් තියෙනවා අපේ පෝට් ඔතොරිටි එකට. 185ක් තියෙන එතන. ඇයි ඒක අපි කියන්නේ බිලියන 1.3කට මහින්ද රාජපක්ෂ මහත්මයා අදම හාබරගේ හාබරක විතරයි වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. එතකොට ඒක ආබරක් බවට පරිවර්තනය කරන්න තව බිලියන 1.3ක් ඩොලර් බිලියන 1.3ක් උමනා වෙනවා. එතකොට ඒ වීදමත් ඒගොල්ලන් කරලා අපිට වීදම් වෙච්ච ඩොලර් 1.3යි. මේකට ඒගොල්ලෝගේ ඔෆර් එක අපිට හම්බුනේ 1.4ක් ඩොලර් බිලියන 1.4ක් වෙනවා ලාභයත් එක්ක. ඒක හම්බ වෙනවා ඒකත් එක අවුරුදු 70ක ගිවිසුම තමයි තියෙන්නේ. එතකොට මේක කෙරුවේ නැත්තම් අද මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අර මහින්ද රාජපක්ෂ පටන් ගත්ත චීන කොලොනිය වෙලා ඇති මුළු ලංකාවම එදා ඒක කරපු නිසා ඕක නැවතුණා. දැන් ඒ වගේම තමයි අර ගුවන් තොටුපළ ඇදුවෙත්. දැන් මේවා මොකටද ඇදුවේ? පුළුවන් ඉක්මනට කොමිසම ගාගෙන අනිතුන්ගේ සල්ලි වලින් අදලා රටට බොල්ලා දියලා ඔක්කොම ගියා. මේක ජනතාව තවමත් තේරුම් ගත්තේ නැහැ. මේකට මම කියන්නේ ඇයි මේක ඊටපො ඇමතිවරු ඇවිල්ලා මේ ප්‍රකාශය කරන්න නැත්තේ? ඇයි මහින්ද සමරසිංහ මහත්මයා අර්ජුන රණතුංග මහත්මයා ඊටපො ඇමතිවරු දෙන්න ඇවිල්ලා යාපාන රජයේ ඒගොල්ලන් ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඕනේ? මහින්ද රාජපක්ෂ මහත්මයා සම්පූර්ණයෙන් බොරුව මේ රටට කියනවා කියනවා කියන එක කියන්නේ. එතකොට දැන් මේ වගේ තත්ත්වයක් තමයි ආර්ථිකයේ වෙලා තිබුණේ. එතකොට මේක තියද්දි තමයි ජනතාව ඉදිරියට ගිහිලා බොරුවෙන්ම මේ කාලය ගෙවන්නේ. මේ මැතිවරණ කාලයේදී අපි නෙමෙයි වික්කේ මේ සම්පූර්ණ රටේ ඉඩම් ටික මුං විකුණනවා යාපාලනේ මුං විකුණනවා කියලා. දැන් යාපාලනේ ජනාධිපතිතුමා කවුද? මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා කොයිද ඉන්නේ දැන්? පෝට්ටුවත් එක්ක ඉන්නේ. වරාය මැතිතුමා කවුද? මහින්ද සමරසිංහ අස්සම් කරපු එකේනා. එයා කොයිද ඉන්නේ? පෝට්ටුවත් එක්ක ඉන්නේ. හරි එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ ඩොලර් බිලියන 1.4 ආපු තැනක් දන්නේ නැත්නම් අවුරුදු 6ක් තිස්සේ මාස 6ක් තිස්සේ එතුමා කොහෙද ඉදී කියන ලොකු ප්‍රශ්නයක් එනවා. මේකත් මහින්දානන්ද අලුත්ගමගේ සීන් එකක් වගේ තමයි 2011 බුදියගත්තේ කියන 2020 නැගිට්ටානේ. ඒ වගේ වැඩපිළිවන්. දැන් අපි යමු මහින්දානන්ද කේස් එකට. මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශය දැන් අරන් බැලුවාම දැන් මහින්දානන්ද අලුත්ගමගේ වහාම ඉල්ලා ස්විය යුතුයි. එයා වහම අපේක්ෂකත්වයෙන් උතයින් කරන්න ඕනේ විතරක් නෙවෙයි රටේ ජනතාව මේ වගේ බොරු කියන හුන් මේ රටේ ජනතාව මෝඩයි කියලා හිතාගෙන ඉන්න උන්ට එකෙකුට තියනවලු පුදුම කොළුප්පුවක් තියනවලු. ඒ කොළුප්පුව තමයි උට තියෙන්නේ අර සජිත්යි රනිල්ටයි උඩින් එයා ගහන්න ඕනලු ගැහිලා ගායි. එයා ගහන එකේ අරිම දක්ෂයි. ගාණ්ඩ තමයි බැරි. ගාණ එකේ දක්ෂයි. හැබැයි ගාණ්ඩ තමයි බැරි. දැන් මෙයා ප්‍රකාශ කරනවා දැන් මෙයා ගාණ ගෙහිල්ල. මං ඒ ඡන්ද දාන්න ඉන්න ජනතාවගෙන් ආනවා ඔය වාචාලයට ඡන්ද දෙන මිනිස්සු ඉතන්ඩ ඕනේ නේද? මූට දීලා අපිට මොනාර හොඳක් වෙලා තියෙනවද නැත්නම් රටට හොඳක් වෙලා තියෙනවද කියලා පොඩක් කල්පනා කරලා බලන්න. ඉන්න ගම්ම රෙදි ඒදුවා රාජපක්ෂලාගේ. එච්චරයි කෙරුවේ. වාචාලය දෙන්නම කෙරුවේ රෙදි හොදන එක විතරයි. එකෙක් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම හේතුව ඇමරිකන් පුරවැසි භාවය ගැන දෙන්නම ඒකයි කිව්වේ. ඊට පස්සේ දැන් හොදනවා මොකද? ජනතාවට සහන මල්ල දෙකත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ එන්නේ කියලා කිව්වා. හරි නේද? MCC ගිවිසුම ගහන්නේ නැහැ කිව්වා. යකෝ MCC ගිවිසුම හිරලා දානවා කියලා කියපු උන් MCC එක කොහමද මේ රටට හොඳද නැද්ද කියලා බලන්න කොමිටි දානවා. ඊට පස්සේ ටාස්ක් ෆෝස් දානවා. දැන් ඉරනවා කියලා ගිය ඒකේ හොඳ නරක හොයනවා. මොකටද?
මේකට හොඳ කතාවක් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වා. මම මගේ කාලේ MCC ගිවිසුම මම අසං කෙරුවා. බයක් නැතුව කෙලින්ම ප්‍රකාශ කෙරුවා. හැබැයි කිසිම ආනිදායක තත්වයක් මම ලෑස්ති කෙරුවේ නැහැ කියලා කිව්වා. මේ ඇමරිකන් තානාපතිණියගේ ප්‍රකාශයක් ආයේ මොකද්ද? මේ MCC ගිවිසුම ගැන අපිට මුලින්ම ඉල්ලීම කෙරුවේ වෙන කවුරුවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්මයා කියලා කිව්වා. එතනින්ගොත් මහින්ද මහත්තයා ගිනින බොරුව බලන්න. එදා සිට අද දක්වා මේ ටාස්ක් ෆෝස් එකට පත් කරමු කට්ටිය කට ඇරලා ආපෙණිම ගෙව්වේ කෙබර MCC ගිවිසුමේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක කවුරු හරි නොකර ඉන්නෝනේ එග්‍රීමන්ට් එකක් අත්සන් කරලා ඉවරයි ඩොලර් මිලියන 10ක් අරගෙන ඉවරයි කියලා කිව්වා. එහෙමනම් මා බැංකුව ප්‍රකාශ කරන්න ඕනේ දැන් මේ ඩොලර් මිලියන 10ක් අම්බුණාද නැද්ද කියලා. එචරයි. වෙන මොකුත් අපිට ඕනේ නැහැ. අම්බුණා කියලා ප්‍රකාශ කරන්න කාටද අම්බුනේ කවුද ගිවිසුම් දෙක අත්සන් කරුවේ කියන එක කිව්වනම් රටේ ජනතාවට ඕකත් බලා ගන්න පුළුවන්. තොර දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මේ දැන් කියනකොට ලෝක ICC එකෙන් කියනවා අපි කරපු විමර්ශන වලත් කිසිදු තත්වයක් ඕම නැහැ. ඕම පාවා දීමකුත් නැහැ. ඕම ක්‍රීඩකයන් ගැන මේකක් නැහැ. ඕ වගේ තත්වයක් ගැන අපිට කිසිම වෙලාවක පැමිණිල්ලක් ආවේ නැහැ කියලා කියනවා. දැන් මහින්දානන්ද අලුත්ගමගේ සිරස නාලිකාවට ඇවිල්ලා කිව්වේ මොකද? මම ඕන තරම් ICC එකේ ලොකන්ට මේ ලෝක කුසලානේ පෙරදිච්ච හැටිම මම ඒගොල්ලන්ව දැනුවත් කෙරුවා මේ ගැන විභාගේ පවත්වන්න කියලා කිව්වයි කියලා. දැන් මාත්මය කියනවා මම දන්න තරමටත් නෑ මගේ කාර්යාලයේ ඔක්කොමලා කැඳවලත් මං ඇහුවා මේ වගේ ලිපි ගුණයක් ඇවිල්ලත් නෑ ඒ වගේ කම්ප්ලේන් එකක් අපිට නෑ ඒ වගේ සිදුවීමක් වුණෙත් නෑ කියලා. දැන් ඒක එක පැත්තක තියමු. මහින්දානන්දගේ ප්‍රකාශන පස්සේ මොකද වුනේ? වහම අර කරුණාගේ වැඩේ වගේ කරුණාව හොයලා CID ක උතන්ට ගියා. මහින්දානන්ද හොයලා නාවල පිටියේ ගියා. නාවල පිටියේ ගිහලා එයාගේ ප්‍රකාශයක් ගත්තා. ඒකට උඩ මේ රටේ කීර්තිමත් නායකෙක් දැන් අද සිරස නිවුස් එකේ පෙන්නනවා රවි ශාස්ත්‍රී මහත්මයා කියන එක ලංකාවේ නැතුව කුමා සංගක්කාරයි මහිලා ජයවර්ධනයි ඉන්දියාවේ විතරක් හිටියා නම් ඒගොල්ලන්ගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කියලා. මේ වගේ මිනිසුන්ටද මේ වගේ පාරවල් එල්ල කරන්නේ? මේගොල්ලන්ගේ උසස් උගත් බුද්ධිමත් ඒ වගේම මුළු ලෝකෙම පිළිගත් නායකයෝ දෙදෙනාව CID ගේ ඉස්සරහට ගෙනල්ලා පීචං කරපු එක ගැන මුළු රටේම ක්‍රිකට් ලෝයිල් විතරක් නෙවෙයි තරුණ ළමයි තරුණ කොල්ලෝ පෝට්ටුවට ඡන්ද දෙන්න කොල්ලෝ පවා අද එපා වෙලා තියෙන්නේ මේ කරපු ජඩ වැඩේට. මේව තමයි කියන්නේ කලකල දේ පළපළ දෙයි කියලා. මේක අර බොරු කිය 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 යනකොට අර ඇත්ත නිකම්ම සර්ෆස් වෙනවා. ඒක නිකම්ම එළියට පැන්නා. ඉතේ තියෙනකෙ එළියට පැන්නා රටට එන ගාලා ගියා උකින්. මේ වගේ තත්වයක් සහ වාතාවරණයක් අත ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ලෝකයේ ජනතාව විශේෂයෙන්ම පූජක පක්ෂේ හැම ආගම කියන්නේ ඇත්ත කතා කරන්න. ඇත්තෙන් දොර වෙන කිසිමක් නැත. බොරු ප්‍රකාශ කරන්න එපා. මැරෙන දවසේ ලෝකත් පෙනී මේ වගේ බොරු කියලා ඡන්ද ගන්න හදන්න එපා. ජාතිවාදී අන්තවාදී ඇදලා දාලා ඡන්ද ගන්න එපා. මේ ඔක්කොම හරියන්නේ නැහැ. වැඩිකල් දුවන්නේ නැහැ. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඇවිල්ලා ප්‍රකාශ කරන ඒවයි මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරන ඒවයි SB දිසානායක ප්‍රකාශ කරන ඒවයි රෝහිත අවේගුණවර්ධන ප්‍රකාශ කරන ඒවයි මේක විතරක් ඇති ජනතාවට තේරුම් ගන්න මොන වගේ සෙට් එකක්ද මේක කියලා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිසින ජනාධිපතිතුමාගේ කණ්ඩායම අද කියන්නේ මහින්ද රාජපක්ෂගේ ඇඟේ ගෑවිච්ච එකේ කොටවත් ඡන්ද දෙන්න එපා කියලා. අර ප්‍රසන්න රණතුංග කතා කරන විද්‍යයි ශෛලියයි බලන්නකො. ගම්පා දිස්ත්‍රික් ජනතාවට එපා වෙන්නේ නැද්ද? ගිය පාරට වඩා ඕගලන් එයාට මේ පාර ඡන්ද දෙනවලු. පොඩ කල්පනා කරන්න. කල්පනා කරලා බලන්න මේගොල්ලන් කවුද? මේගොල්ලන් මොනවටද අවුච්ච මිනිස්සු?
මේගොල්ලෝ මොනාරද ඉරේ ගිලා ආපු මිනිස්සු කවුද කවුද ඉරේ ගියේ ගන්න ලයිස්තුව අරගෙන ගත්තාම ඕගෙන් භාගයක්වත් නැහැ ඔයගොල්ලන්ට ඡන්ද දෙන්න පුළුවන් ඒ නිසා මේක වටිනා ඡන්දයක් තමුන් නාන්සේගේ බුද්ධියට වැඩ කරන්න ඕන ඡන්දයක් නිකන් අර පාටටයි ජාතියටයි අරගව මේවා කියලා මුන් කියන බයිල වලට රවට්ටන්න එපා කියන එක තමයි අපේ ඉල්ලීම අපි කියන එක බොරු නම් ඕන කෙනෙක් මහින්ද රාජපක්ෂ නෙවෙයි ඕන කෙනෙක් විවාදෙරින්ද අසත්සාලි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ස්තුතියි